ශ්‍රීපාද අඩවියේ භාවනානුයෝගී හිමිනමක් විසින් සිදු කළ විශේෂ අනාවරණ කිහිපයක් අප මේට පෙර ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තත්වය සහ ලෝකයේ අනාගතය පිළිබඳව ශ්‍රීපාද අඩවියේ වැඩවාසය කරන ලේල්වල සද්දාජීව හිමියන් මේ වන විට හෙළිදරව්වක් සිදු කර තිබෙනවා. මාධ්‍යවේදී අසංක ආටිකල මහතාට මෙම භාවනානුයෝගී හිමියන් මුණ ගැසීමට හැකිව ඇත්තේ අවිස්සාවේල්ල මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනාධිපති බිල්ලෑවේ මහින්ද හිමියන් සිදු කළ දැනුම් දීමක් මතයි. මාධ්‍යවේදියා සමග අදහස් දක්වමින් භාවනානුයෝගී හිමියන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රීපාද අඩවියේ පැවති විශ්ව ශක්තිය සහ රටට පැවති දේව ආකර්ෂණය අහිමි වී ඇති බවයි. බුදු හිමියන්ගේ සිරිපතුල් සටහන හේතුවෙන් විශ්ව ශක්තිය ගැබ්බූ ශ්‍රීපාදය මිනිසුන් ගමන් කිරීමෙන් ශබ්ද තරංග, චිත්ත තරංග සහ වායු තරංග හරහා කිලිටි රට තුළ ව්‍යසන සිදුවීම ආරම්භ වීමට හේතුව බවයි ලේල්වල සද්දාජීව හිමියන් සඳහන් කර ඇත්තේ. වසර 100කට පෙර අතීතයේදී දියුණු ජීව විශේෂ ලෝකයට ළඟා වූ ස්ථාන දෙකෙන් එකක් බවට ශ්‍රීපාදය පත්ව තිබුණද එය මේ වන විට ඉතා දුර්ලභව ඇති බවද උන්වහන්සේ පවසනවා. ඉන්ධන රහිතව යානයක් පවා අභ්‍යවකාශයට යොමු කළ හැකි බලයක් පවතින ශ්‍රීපාදය දෝෂණය කිරීමේ ප්‍රතිඵල දශක කිහිපයක සිටම මෙරටට උරුම වී ඇතැයිද මෙම අනාවරණයේ සඳහන්. එහි ප්‍රතිඵලයක් ලෙස ලබන අගෝස්තු මාසය තුළ ලාංකිකයන් ඉතා ප්‍රවේශම්කාරී විය යුතු බවයි ලේල්වල සද්දාජීව හිමියන් හෙළි කරන්නේ. එපමණක් නොව ලබන වසරේ අවසන් මාස 6 පුරාම ලංකාවේ සහ ලෝකය පුරා බොහෝ විපත් සිදුවන බවද භාවනා අනුයෝගී හිමියන් අනාවැකි පළ කරනවා. උන්වහන්සේ පවසන විශේෂතම අනාවැකියක් වන්නේ 2030 වසරේ සැප්තැම්බර් 22 ලෝකය තුල න්‍යෂ්ටික පිපිරීම් සිදුවීමයි. ඒ හරහා කෝටි ගණනක මිනිසුන් එක් දිනක් තුලදී මරණයට පත්වන බවද ලේල්වල සද්දාජීව හිමියන් හෙළිදරව් කරනවා. මෙම ප්‍රහාරවලින් රට ඉඳිගසක් සොයාගත නොහැකි තරමට බිහිසුණු විනාශයක් මැද පෙරදිකට සිදුවන බවයි භාවනානුයෝගී හිමියන් පවසන්නේ. ගල් පතුරේ සිටම ආයුධ භාවිතා කළ මිනිසා නිසැකවම යළි න්‍යෂ්ටික අවි භාවිතා කරන බවත් සෝබා දහම විසින් මිනිසා විනාශ කරන දිනයද මෙසේ එළඹෙන බවත් මෙම ප්‍රකාශයේ සඳහන්. පොළවේ පැවැත්මට අත්‍යවශ්‍ය තෙල් සාරය අහිමි කිරීම මැද පෙරදිකට මෙම විනාශය වීමට හේතුව බවයි ශ්‍රීපාද අඩවිය භාවනානුයෝගී හිමියන් පවසන්නේ. එහිදී එක් පාර්ශවයකගේ ඩියෂ්ටික ප්‍රහාරවලට තවත් පාර්ශවයක් ප්‍රතිචාර දක්වන බවද උන්වහන්සේ හෙළි කරනවා. මිනිසා ධර්ම මාර්ගයේ යමින් නිසි මගට නොපිවිසෙන්නේ නම් මෙම විනාශයන් වළක්වාගත නොහැකි බවද උන්වහන්සේගේ අනාවරණයේ සඳහන්. ශ්‍රීපාද අඩවියේ කුරුවිට කලාපයේ භාවනානුයෝගීව වැඩවාසය කරන ලේල්වල සද්දාජීව හිමියන් පවසන්නේ පසුගියදා සිදු වූ විනාශය පිළිබඳවද තමන් වහන්සේ කල්තබා අනාවැකි පළ කළ බවයි. ඒ අනුව ලබන අගෝස්තු මාසය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කරනවා. සිත සෑම දෙයකටම මුල්වන බැවින් පළිගැනීමේ චේතනාවන් අතහරිමින් සියලු දෙනා කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ශ්‍රීපාද අඩවියේ භාවනානුයෝගීව වැඩවාසය කරන ලේල්වල සද්දාජීව හිමියන් සඳහන් කරන්නේ. තොරතුරු දැනුම සහ විස්මය සහිත වීඩියෝ දහසක් නරඹන්න ලංකා ඒ.නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.